ඔයාලා දන්නව මේ වෙද්දි CREATIVEARTLK channel එකේ main camera upgrade එකක් වුණා. ඒ තමයි Sony a6700 camera එක. ඉතින් මේ camera එක මම දැනට මාස දෙකක් විතර පාවිච්චි කරා. මේ වීඩියෝ එකෙන් ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ මේ කැමරාවත් එක්ක මගේ experience එක මොන වගේද මේ මාස දෙක ඇතුළත. කලින් පාවිච්චි කරපු camera එකයි මේකයි මොකක්ද වෙනස? ඇයි මම මේ camera එක තෝරගන්න reasons කතා කරමු මේ ගැන. තවමත් ඔයාලා Windows 10, Windows 11 එවැගේම Office වගේ දේවල් පාවිච්චි කරන්නේ crack කරලාද? එහෙනම් මෙන්න ඔයාලට chance එක තියෙනවා keys fan Black Friday crazy sale එකෙන් අදාහගත නොහැකි මුදලකට keys purchase කරන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මම description area එකේ links note down කරලා තියෙනවා. Links වලින් එන්න මෙන්න මේ page එකට. මෙතනදී ඔයාලට Windows keys වගේම Office keys උත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට අවශ්‍ය කරන product එක ඉස්සරහට ගිහිල්ලා මෙතන buy කියන button එක click කරන්න. ඊට පස්සේ add to cart කරගන්න. ඊට පස්සේ මෙතන view cart කියන එක select කරන්න. ඊට පස්සේ shopping cart එකේ මෙතන ලොකු price එකක් බලා ගන්න වෙනවා නම් මෙතන apply discount code කියන එක select කරන්න. ඊට පස්සේ මෙතන type කරන්න CLK50 කියලා. ඊළඟට proceed to checkout කරන්න. අන්තිමට කරන්න තියෙන ඔයාගේ වැඩ කරන email එකක් එවැගේම payment method මේ ටික ඔක්කොම තෝරලා දීලා මේ key එක ඔයාගෙම කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි office product වලට ඔයාට 62% ක discount එකක් ගන්න පුළුවන්. ඒකේ coupon code එක තමයි CLK62. මේ හැම දෙයක් එක්කම key එකක මොකක් හරි issue එකක් වුණොත් keys fan 24/7 customer support එකත් ඔයාලට contact කරගන්න පුළුවන්. Sony A6700 කියන්නේ දැනට Sony ලගේ තියෙන 6000 series එකේ තියෙන latestම camera එක. ඉතින් මේක release වෙන්නේ 2023 අවුරුද්දේදී. 2023 මේ camera එක release වීමත් එක reason එකක් වෙනවා මම මේ camera එක purchase කරන්න. මම කලින් purchase කරන්න හිතාගෙන හිටියේ Sony A7 Mark III camera එක. නමුත් මේ camera එක මම ගත්තා නම් තව අවුරුදු දෙක තුනක් මම මේ camera එක පාවිච්චි කරාට පස්සේ ඒකත් ටිකක් පරණ camera එකක් වෙනවා සහ market value එකත් මට ලොකුවට reduce වෙනවා බලා ගන්න පුළුවන් වෙයි Sony A7 Mark III එකේ. ඉතින් ඒක නිසා මම හිතුවා පළවෙනි වතාවට මම පාවිච්චි කරේ Sony A7 II camera එක. ඒක full frame camera එකක්. ඉතින් full frame කියන concept එක පොඩ්ඩක් ඔළුවෙන් අමතක කරලා මම හිතුවා latestම technology සහ latestම year එකක release වෙච්ච camera එකක් නිසා මේ Sony A6700 camera එකට යන්න. ඉතින් මේ camera එක ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන්ම මේ camera එක මම purchase කරන්න mainම reason එක තමයි මේ focusing system එක. ඉතින් ඒක මට ලොකුවටම බලපාපු කාරණයක් Sony A7 Mark II camera එකේ. මොකද Sony A7 Mark II එක මම මේ විදිහට tripod එකේ place කරලා මම මේ විදිහට පුටුවට ආවට පස්සේ ඒ camera එකෙන් මාව focus වෙන්නේ නැහැ. එක්ක background එක focus වෙනව නැත්තම් මාව focus වෙන එක struggle වෙනවා. මේ වගේ ලොකු focusing issues ටිකක් තිබ්බ Sony A7 Mark II එකේ. ඉතින් ඒකත් එක්ක compare කරද්දී Sony A6700 camera එකේ focusing system එක සෑහෙන හොඳ මට්ටමක තියෙනවා. මේ කැමරේ එකේ focusing system එක හොඳ මට්ටමක තියෙන mainම reason එක තමයි මේ කැමරා එකට වෙනම dedicated processor එකක් එනවා. විශේෂයෙන්ම ඒක AI processor එකක්. ඉතින් ඒ processor එකට හැකියාව තියෙනවා human එවැගේම animal subjects වගේ දේවල් specially recognize කරගන්න. ඉතින් ඒක නිසා සෑහෙන හොඳ මට්ටමක focusing speed එකක් මට මේ කැමරාවේ බලා ගන්න පුළුවන් වුණා. මේ විදිහට advanced focusing system එකක් තියෙනකන් තියෙන ලොකුම වාසිය තමයි මම මේ විදිහට talking head video එකක් කරද්දී කැමරා එක position කරලා මේ විදිහට frame එකට ආවට පස්සේ මාව focus වෙලාද නැද්ද කියලා කිසිම worry එකක් නැතුව මට වැඩේ කරගෙන යන්න පුළුවන්. මේ focusing system එක තවදුරටත් බලපානවා අපි විශේෂයෙන්ම මේ කැමරා එක gimbal එකක් එක්ක use කරනවා නම් අපිට face tracking, subject tracking වගේ දේවල් ලේසියෙන්ම මේකෙන් කරගන්න පුළුවන්. දෙවනියට මම මේ කැමරා එකට ආස වෙන්න සහ මට මේ කැමරා එක විශේෂයෙන්ම reason එක තමයි resolution එක. ඉතින් සාමාන්‍යයෙන් අපි කැමරාවක් ගත්තට පස්සේ ඒක තව අවුරුදු කිහිපයකට future proof වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඒකෙන් 1080p වගේම ඊට එහා ගිය resolution එකක් record කරන්න පුළුවන් නම් මං හිතනවා සෑහෙන interesting කියලා. Resolutions වල තියෙන වැදගත්කම තමයි අපිට ගොඩක් video recording වලදී high details එක අපිට video capture කරන්න පුළුවන්. Example එකක් විදිහට මම මේ camera එකෙන් talking head video shoots කරද්දී පවා මට සෑහෙන sharpness එකක් බලා ගන්න පුළුවන් Sony A7 Mark II camera එකත් එක්ක compare කරද්දී. Sony A6700 එකේ 1080p වගේම 4K වෙනකන් මට record කිරීමේ chance එක තියෙනවා. එතනදී තවත් වාසියක් තියෙනවා මේ සෙන්ස් එකේ. මේකෙදි 6K record වෙලා ඒක down sampling වෙලා තමයි මට 4K result එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් 4K video වල මට සෑහෙන
clarity එකක් sharpness එකක් මේ නිසා මට මේ කැමරකෙන් බලා ගන්න පුළුවන් ඊට පස්සේ මේ කැමරකේ interesting ම part එක තමයි FPS එක නැත්තම් frame rate එක ඉතින් අපි මේ විදිහට talking head videos වලින් එහාට ගිහිල්ලා අපි හිතමු cinematic video එකක් shoot කරනවා wedding shoot එකක් කරනවා product shoot එකක් කරනවා කියලා ඉතින් එතනදී අපිට අතිශය වැදගත් වෙනවා highest FPS rate එකක් ඉතින් මේ කැමරා එකෙන් මට හැකියාව තියෙනවා 4K record කරන්න 120 FPS වලින් ඒ වගේම තමයි මට 1080p shoot කරන්න පුළුවන් 240 FPS වලින්. ඉතින් සෑහෙන ලොකු slow motion videos මට record කරන්න පුළුවන් ඒ frame rates තියෙන නිසා. ඒ විතරක් නෙමෙයි Sony a6700 camera එකේ තියෙන තවත් interesting part එකක් තමයි අපිට හැකියාව තියෙනවා 8 bit වගේම 10 bit video record කරන්න. මොකක්ද මේ 10 bit සහ 8 bit කියන්නේ? මේක ගැන in-depth video එකක් මම ඉදිරියේදී ඔයාලට අරගෙන එන්නම්. ඉතින් සරලවම මේ 8 bit සහ 10 bit video කියන්නේ camera එකකට දකින්න පුළුවන් color depth එක. ඉතින් සාමාන්‍යයෙන් 8 bit video එකකට වඩා 10 bit video එකක් record කරද්දී යම්කිසි අපි හිතමු color එකක් තියෙනවා කියලා ඒ color shade එකේ දකින්න පුළුවන් පරාසය වැඩි මේ 10 bit video record කරන්න පුළුවන් camera එකක. ඉතින් ඒකෙන් අපිට වෙන ලොකුම වාසියක් තමයි අපි හිතමු video එකක් shoot කරාට පස්සේ අපි color grade වගේ කරද්දී ඔයාලා දැකලා ඇති මෙන්න මේ විදිහට යම්කිසි color gradient එකක් අතර මෙන්න මේ විදිහට color separate වෙලා වගේ තියෙනවා. ඉතින් මේකට කියන්නේ color banding කියලා. ඉතින් මේ color banding එක අපිට ගොඩක් reduce වෙනවා බලා ගන්න පුළුවන් 10 bit video record කරන්න පුළුවන් camera එකක්. මම හිතනවා ඒකත් සෑහෙන interesting දෙයක්. ඉතින් සාමාන්‍යයෙන් මම මේ විදිහට talking head video කරද්දී නම් 10 bit color එක ලොකුවට අදාළ වෙන්නේ නැහැ. මම 8 bit වලින් තමයි shoot කරන්නේ. මොකද ලොකුවට මේකේ color පරාසයක් සහ ලොකු color gradient එකක් නැති හින්දා. හැබැයි අපි හිතමු අපි music video එකක් wedding එකක් වගේ shoot කරද්දී මේ 10 bit color depth එක අතිශය වැදගත් වෙනවා. මේ කැමරක පාවිච්චි කරපු මාස දෙක ඇතුළතදී මට තවත් බලා ගන්න පුළුවන් වෙච්ච දෙයක් තමයි ISO performance. සාමාන්‍යයෙන් මගේ Sony A7 Mark II කැමරක පාවිච්චි කරද්දී මම use කරපු ISO range එකම මේ කැමරකේ පාවිච්චි කරද්දී මට video noises සෑහෙන අඩුවෙන් තමයි බලා ගන්න පුළුවන් වුණේ. ඒ වගේම මම මේ talking head videos කරද්දී Sony A7 Mark II එකේදී පාවිච්චි කරේ මම ISO 400 500 600 වගේ. හැබැයි ඒ light condition එකේම මට හැකියාව ලැබිලා තියෙනවා මේ කැමරකේ ISO 150 200 අතර range එක කියන්න. මම මේ video එක record කරන්නේ aperture එක 2.2 තියාගෙන. ඉතින් Sony A7 Mark II එක පාවිච්චි කරද්දී මම aperture 2.2 තියාගෙනම මේ light source එක තියාගෙනම මට ටිකක් lighting මදි නිසා මට සිද්ධ වුණා ISO ටිකක් වැඩි range එකට යන්න. හැබැයි මේ කැමරේ එකේ ISO low තියාගෙන මට හැකියාව තියෙනවා අර කැමරකට වඩා හොඳ result එකක් ගන්න. ඊළඟට මේ කැමරේ මට ප්‍රයෝජනවත් වුණ වැදගත් point එකක් තමයි recording limit එක. සාමාන්‍යයෙන් Sony A7 Mark II කැමරක පාවිච්චි කරද්දී මට විනාඩි 25 30 අතර වගේ තමයි recording එකක් කරන්න පුළුවන්. ඉතින් බැරි වෙලාවත් මම ඊට වඩා කතා කරොත් අනිවාර්යෙන්ම recording එක stop වෙලා තියෙනවා මට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මගේ ඔළුවේ හැමතිස්සෙම තියෙනවා මම කොච්චර වෙලා කතා කරාද දැන් recording එක stop වෙන්න ළඟයිද ඒක මට නිතරම හිතන්න ඕන. හැබැයි Sony A6700 කැමරේ එකේ recording limit එකක් බලා ගන්න නැහැ. අපි ළඟ battery තියෙනවා නම් battery එක බහින් නැති තාක් අපිට unlimited record කරන්න පුළුවන්. ඒ වගේම අපේ chip එක full නොවන තාක් අපිට unlimited record කරන්න පුළුවන්. Battery සහ memory card limitation එක නැත්තම් අපිට හැකියාව තියෙනවා ගොඩක් වෙලා මේ කැමරාවේ recording කරන්න. අපිට battery සහ memory card වලට අමතරව ඊළඟට එන issue එක තමයි කොච්චර කැමරකේ limit එකක් නැති වුණත් recording වලට අපේ කැමරා එක overheat වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඔයා recording කරන weather condition එක අනුව අපි හිතමු ඔයා ටිකක් outdoor shoot කරනවා අවුව සහිත weather එකක කියලා. එතකොට අනිවාර්යෙන්ම කැමරා එක heat වෙන්න පුළුවන්. ඉතින් ඒ condition එකෙත් ඔයා 4K වගේ record කරනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ කැමරා එක overheat වෙලා off වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. හැබැයි මම ගොඩක් වෙලාවට මේක studio environment එකේ use කරන නිසා මට overheat issue එකක් බලා ගන්න වෙලා නැහැ. ඊට පස්සේ වැදගත්ම දේ තමයි මේ කැමරකේ display එක. ඉතින් මම Sony A7 Mark II එක පාවිච්චි කරද්දී මට ඒකේ tilt up සහ tilt down display එකක් විතරයි බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් මම තනියෙන් video record කරද්දී මට හැකියාව නැහැ මාව කොහොමද frame වෙලා තියෙන්නේ කොහොමද position වෙලා තියෙන්නේ focus වෙලා තියෙනවද ඒ දේවල් ටික මට notice කරගන්න විදියක් තිබ්බේ නැහැ. මට තිබ්බ එකම විදිහ තමයි external monitor එකක් පාවිච්චි කරන එක. හැබැයි Sony A6700 කැමරකේ අපිට display එක fully articulate display එකක් විදිහට බලා
බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි low angle shoot කරනවා නම් high angle shoot කරනවා නම් ඒ වගේම selfie video shoot කරනවා නම් අපිට මේ display එක ඕන විදිහකට control කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ display එකේ තියෙන අනිත් වැදගත්කම තමයි fully touch display එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙන cameras වලත් touch එනවා. එතනදී අපිට හැකියාව තියෙන්නේ අපේ focus එක touch වලින් කරගන්න. ඒ වගේම focus tracking වගේ දේවල් touch කරලා අපිට කරගන්න පුළුවන්. ඉතින් එතනින් එහාට ගිහිල්ලා අපිට හැකියාව තියෙනවා මේ Sony A6700 camera එකේ full menu system එකම touch control කරන්න. ඉතින් personally මගේ මේ මාස දෙක ඇතුළතේ experience එක අනුව මම touch එක නම් ලොකුවට පාවිච්චි වෙන්නේ නැහැ. මොකද මට අවශ්‍ය විදිහට button layout එකක් මේ camera එකේ තියෙනවා සහ full frame camera එකක වගේම අපිට custom buttons මේ camera එකේ තියෙනවා සහ front dial තියෙනවා. ඉතින් ඒව customize කරගෙන මට ඕන විදිහට set කරගෙන ඉන්න නිසා ගොඩක් වෙලාවට මම button layout එක තමයි camera එක operate කරන්න පාවිච්චි කරන්නේ. ඉතින් අත්‍තර menu system එක fully touch තිබ්බ කියලා එක ගොඩක් වෙලාවට මට යූස් වෙන්නේ නැහැ. ඊළඟට වැදගත්ම point එක තමයි මේ camera එකේ battery එක. Sony A7 Mark II camera එකේ මම පාවිච්චි කරේ FW50 කියන battery එක. මේකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ FZ100 කියන battery එක. ඉතින් capacity wise ගත්තොත් Sony A7 Mark II camera එකේ battery එක milliampere 1020 වගේ මට මතක විදියට. නමුත් මේ camera එකේ Sony ලගේ latestම battery system එක එන නිසා ඒ battery එකක capacity එක මට බලා ගන්න පුළුවන් milliampere 2280ක් වගේ මට roughly මතක තියෙන විදියට. ඉතින් සාමාන්‍යයෙන් මම වීඩියෝ එකක් රෙකෝඩ් කරද්දී එක බැටරියෙන් පැයකට එහා රෙකෝඩ් කරනවා, විශේෂයෙන්ම ටෝකින් හෙඩ් වගේ වීඩියෝස්. ඉතින් ඒක වෙනස් වෙනවා ඔයා රෙකෝඩින් කරන වෙදර් කන්ඩිෂන් එක අනුව. ටිකක් හීට් එක වැඩි වෙදර් කන්ඩිෂන් එකක් නම් අනිවාර්යෙන්ම බැටරි එක ඉක්මනින්ම අපිට ඩිස්චාර්ජ් වෙනවා බලා ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ ලාස්ට්ලි මම මේ කැමර එක පාවිච්චි කරද්දී මට ෆේස් කරන්න වෙච්ච දෙයක් තමයි ලෙන්සස් ඉෂුව එක. ඉතින් Sony A7 Mark II එකේ මම පාවිච්චි කරා 50mm ලෙන්ස් එකක් 1.8 aperture තියෙන full frame camera එකේ Sony e-mount එක තිබ්බේ. ඉතින් මේක crop sensor camera එකක් වෙලත් මේකෙත් e-mount එක තිබ්බේ. ඉතින් මට හැකියාව ලැබුණා අර full frame lenses මේ කැමරාවෙත් පාවිච්චි කරන්න. හැබැයි මම full frame camera එකේ 50mm lens එක දාලා මම මේ ඉඳන් ඉන්න තැන ඉඳලා සෙන්ටිමීටර් 100ක් විතර, ඒ කියන්නේ මීටරයක් විතර ඉස්සරහන් තමයි කැමරාව position කරලා තියෙන්නේ. එතකොට මට ලස්සන හොඳ frame එකක් capture කරගන්න පුළුවන් වුණා. හැබැයි මම full frame lens එක ගෙනල්ලා මේ crop sensor එකට ඇඩ් කරාට පස්සේ මට බලා ගන්න පුළුවන් වුණේ මාව ගොඩක් zoom වෙලා තියෙනවා. ඉතින් එතනදී මම මේ ඉඳන් ඉන්න තැන ඉඳලා මීටර් 2ක් විතර කැමරාව පිටිපස්සට ගෙනියන්න ඕන. කලින් මම full frame එකේ record කරපු frame එක මට achieve කරන්න. ඉතින් එතනදී ලොකු issue එකක් වුණා මේ කැමරා එක සහ full frame lenses පාවිච්චි කරද්දී. ඉතින් ඒ විදිහට වෙන්න main reason එක තමයි අපි APS-C type එකේ කැමරා එකක් පාවිච්චි කරද්දී. එහෙම නැත්නම් අපි මේකට crop sensor කියනවා. මේ crop sensor කැමරා වල 1.5 crop factor එකක් තියෙනවා. ඒ කියන්නේ අපි full frame lens එකක් ගෙනල්ලා අපි example එකකට ගමු 50mm lens එක. ඒක මේ crop sensor එකට add කරාට පස්සේ 50 වැඩි කිරීම 1.5. ඊට පස්සේ එනවනේ යගයක්. ඒ කියන්නේ 75mm. ඉතින් ඒ විදිහේ output එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. සරලවම කිව්වොත් අපි full frame 50 lens එකක් මේකට add කරාට පස්සේ crop sense එකේ වැඩ කරන්නේ ඒක 75 lens එකක් විදියට. ඉතින් ලොකු zoom එකක් එක්ක තමයි මට ඒ lens එකේ result එක බලා ගන්න පුළුවන් වුනේ. ඉතින් එතනදී මම තීරණය කරනවා Sony 50mm lens එක sell කරලා මේකට set වෙන තව ටිකක් wide lens එකක් ගන්න ඕනි කියලා. එතනදී මම අරගත්ත lens එක තමයි Sigma 30mm lens එක. ඉතින් Sigma 30mm lens එක මම crop sense එකට add කරාට මට 30mm ම focal length එකක් ගන්න බෑ. මේකත් 1.5න් වැඩි වෙනවා. 30 වැඩි කිරීම 1.5, 45mm මට බලා ගන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ average ආසන්න වශයෙන් මට 50mm lens එකක් විදිහට මේ 30mm lens එක crop sensor camera එකේ වැඩ කරනවා බලා ගන්න පුළුවන් වුණා. ඉතින් එතනදි වෙච්ච ලොකුම benefit එක තමයි කලින් වගේම මම ඉඳගෙන ඉන්න තැන ඉඳලා සෙන්ටිමීටර 100ක්, ඒ කියන්නේ මීටරයක් විතර ඉස්සරහින් කැමරා එක position කරගන්න පුළුවන් කලින් වගේම, ඒ විදිහට position කරගෙන අර full frame එකෙන් record කරා වගේම frame එකක් මට cover කරගන්න පුළුවන් වුණා. ඔයාලා APS-C camera එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ studio space එක ටිකක් පොඩි නම් අනිවාර්යෙන්ම ඔයා පාවිච්චි කරන lenses ගැන ලොකු සැලකිලිමත්කමක් දක්වන්න ඕන. මොකද අපි crop sense එකේ පාවිච්චි කරන lens 1.5කින් ගුණනය වෙලා එන result එක තමයි අපිට
final output එක විදිහට බලා ගන්න පුළුවන් උනේ. Sigma lens එක ගැන ටිකක් කතා කරොත් මේක 30mm 1.4 lens එකක්. ඉතින් මේ camera lens එක මම purchase කරන්නේ R2 Studio Rajitha ගෙන්. ඉතින් ඔයාලා දන්නවා R2 Studio YouTube channel එක. එයාගෙන් තමයි මේක purchase කරන්නේ. ඉතින් මේ lens එකේ තව වාසියක් තමයි මේක 1.4 වෙනකම් මට aperture යන්න පුළුවන්. ඒ කියන්නේ low light condition එකකදී මම shoot කරනවා නම් මට තව ටිකක් lens එක හරහා ආලෝකය ගන්න පුළුවන් මොකද 1.4 aperture එකක් තියෙන නිසා. ඉතින් මේ විදිහේ experience එකක් තමයි මට මාස දෙකක් ඇතුළත මේ Sony A6700 camera එකෙන් අරගන්න පුළුවන් වුණේ. ඉතින් Sony A7 Mark II එකත් එක්ක compare කරද්දී සෑහෙන හොඳ මට්ටමක තියෙනවා මේ camera එක. Detail, sharpness සහ resolution අතින් සෑහෙන විශේෂයෙන්ම focusing අතින් සෑහෙන ඉස්සරහ මට්ටමක ඉන්නවා. ඉතින් ඔයාලත් Sony cameras වලට කැමති කෙනෙක් නම් APS-C type එකේ camera එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඔයාට ඕනේ නම් අනාගතයේදී wedding shoot කරන්න, cinematography කරන්න, ඒ වගේම music video shoot කරන්න ඒකට හොඳටම match වෙන camera එකක් විදිහට මේ Sony A6700 camera එක අපිට නම් කරන්න පුළුවන්. ඉතින් මේක මම quick මගේ experience එකක් ඔයාලත් එක්ක share කරගත්තේ. මේක කොහොමද outdoor පාවිච්චි කරද්දී සහ මේක cinematography කරද්දී මොන වගේ result එකක්ද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම අපි ඉදිරියේදී episodes වලින් කතා කරමු. ඉතින් ඔයාලා මේ camera එක use කරලා තියෙනවද සහ මේ camera එක ගන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නවද ඒ හැම දෙයක්ම අපි comment section එකේ කතා කරමු. තවත් ඔයාලා දන්න detail ඇති මේ camera එක සම්බන්ධව ඒවත් අපි comment section එකේ කතා කරමු. ඉතින් අයිතලුත් tutorial එකක් අරන් මේ බලාපොරොත්තු ඇතුව මම sign out වෙනවා. මම ස්ටීෆන් ඇන්ඩර්ස්. ඔයාලා හැම දෙනෙක්ටම සුබ දවසක්.